අයිවා වාල මෙකතුලයින්නේ වටපිට YouTube චැනල් එකත් එක්ක අපි හැමෝම අපේ ජීවිතේ එකම එක චිත්‍රපටයක් හරි බලලා දිනවා. ඉතින් මේ අතර සමහර වින්න හැමදාම වගේ චිත්‍රපටි නරඹනයි. ඉතින් චිත්‍රපටි ගැන කතා කරද්දී කතා නොකරම බැරි රටක් තමයි ඉන්දියාව කියන්නේ. ඉතින් මේ අපි ඔබ වෙතට අරන් ඉන්නේ ඉන්දියාවේ සුපිරි චිත්‍රපට නළුවෙක් වෙන අමිතාබ් බච්චන්ට එක් දවසකදී සිදුණු අපූරු සිදුවීමක් ගැන. ඉතින් මේක සිද්ධ වෙන්නේ ඔහුගේ සිනමා ජීවිතයේ ඔහු ඉහළින්ම ඉන්න කාලෙක. මොහු දවසක් ගුවන් යානයකින් ගමනක් කරනවා. ඉතින් ඒ ගමන යද්දී ඔහුට එහා පැත්තේ අසුන ඉඳලා තින්නේ ටිකක් වයසක පුද්ගලෙ. සරල කලිසමක් සහ කමිසයක් ඇඳගෙන ඉඳලා තියෙන මේ පුද්ගලයා ටිකක් බුද්ධිමත්, ඒ වගේම මධ්‍යම පාන්තිකයෙක් වගේ තමයි මේ අමිතාබ් බච්චන් දැකලා තියෙන්නේ. ඉතින් මේ ගුවන් යානයේ ගමන් කරපු අනිත් සියලුම දෙනා වගේ අඳුරගෙන තිනවා මේ ගමන් කරන්නේ අමිතාබ් බච්චන් කියලා. මොකද එයා ප්‍රසිද්ධ නළුවෙක් ඒ වෙනකොට. ඉතින් අමිතාබ් බච්චන්ට දැනුණා අනිත් මිනිස්සු ඔක්කොම එයාව අඳුරගත්ත කියලා. ඉතින් ඒ හින්දා මෙයා පත්‍රේ බලන ගමන් ජනේලෙන් එළියත් බලබල මෙයා ගමන් කරනවා. ඉතින් මේ අතර වාරේ අමිතාබ් බච්චන්ට හිතෙනවා එයාගේ එහා පැත්තේ අසුන ඉන්න පුද්ගලයාත් එක්ක ටිකක් කතා බහ කරන්න. ඉතින් ඒ හින්දා අමිතාබ් බච්චන් ඔහු දෙස බලලා පොඩි හිනාවක් දානවා. ඉතින් ඒ වෙලාවේදී ඔහුත් අමිතාබ් බච්චන් දිහා බලලා හිනාවක් දාලා හලෝ කියලා කතා කරනවා. ඉතින් එතනින් ඔවුන්ගේ කතාව ආරම්භ වෙනවා. අමිතාබ් බච්චන් අහනවා ඔහුගෙන් ඔබ චිත්‍රපටි නරඹනවාද කියලා. ඉතින් ඔහු හරි අපූර්ව උත්තරයක් දෙනවා. චිත්‍රපටි නම් නරඹලා තිනවා. හැබැයි බොහොම පොඩි ප්‍රමාණයක් තමයි නරඹලා තියෙන්නේ. මීට සෑහෙන කාලයකට කලින් එක චිත්‍රපටයක් නරඹුවා. හැබැයි මෑතකදී නම් නරඹුවේ නෑ කියලා ඔහු උත්තරයක් දෙනවා. ඉතින් නැවතත් අමිතාබ් බච්චන් කියනවා මම වැඩ කරන්නේ සිනමා ශ්‍රේෂ්ත්‍රයේ කියලා. ඉතින් එතකොට ඒ වයසක පුද්ගලයා ප්‍රශ්නයක් අහනවා. සිනමා ශ්‍රේෂ්ත්‍රයේ ඔබ මොනවද කරන්නේ කියලා. ඉතින් අමිතාබ් බච්චන් ආඩම්බරෙන් උත්තරයක් දෙනවා මම නළුවෙක් කියලා. ඉතින් ඒ වයසක පුද්ගලයා උත්තරයක් දෙනවා ෂා නියමයිනි කියලා. ඉතින් එතනින් ඔවුන්ගේ කතාව අවසන් වෙනවා. ගුවන් යානයේ ගමනාන්තයට ආවට පස්සේ අමිතාබ් බච්චන්ට ඕන වෙනවා එයාගේ එහා පැත්තේ අසුන හිටපු අර වයසක පුද්ගලයාට සමුදෙන්න. ඒ නිසා මොහු ඒ වයසක පුද්ගලයා ළඟට ගිහිල්ලා අතරත දීලා කතා කරනවා. ඔහු කියනවා ඔබත් එක්ක ගමන් කිරීමට ලැබීම මට සතුටුයි. මම අමිතාබ් බච්චන් කියලා. ඔහුගේ නම කියන්නේ හරිම ආඩම්බරේ. මොකද ඔහු ඉන්දියාවේ හිටපු සුපිරිම නළුවේ. ඉතින් මේ නම අහපු ගමන් ඒ වයසක මිනිස්සයා පුදුම වෙයි කියන අදහසින් තමයි අමිතාබ් බච්චන් ඔහුගේ නම කියන්නේ. හැබැයි අමිතාබ් බච්චන් බලාපොරොත්තු වුණු තරම් පුදුමයක් ඔහුගේ මූණේ තිබෙන්නේ නැහැ. ඒ වයසක මිනිස්සයාත් හරි අපූර්ව උත්තරයක් දෙනවා අතරත් දීලා. ඔහු කියනවා ස්තුතියි. ඔබත් එක්ක ගමන් කිරීමට ලැබීමත් මට සතුටක්. මම JRD ටාටා කියලා. ඇත්තරම මේ පුද්ගලයා තමයි ටාටා සමාගමේ හිමිකරු. ඉතින් අමිතාබ් බච්චන් කියනවා එදා එයා හරි අපූර්ව දෙයක් ඉගෙන ගත්තා කියලා. ඒ තමයි තමන් කොච්චර ලොකු මිනිස්සෙක් කියලා හිතන් හිටියත් ඊට වඩා ලොකු මිනිස්සු ඕන තරම් මේ ලෝකය ඇතුළේ ජීවත් වෙනවා. ඒ හින්දා හැම වෙලේම නිහතමානීව කටයුතු කරන්න. නිහතමානීකමින් අපිට කිසිම දෙයක් අහිමි වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලත් අමිතාබ් බච්චන්ගේ චිත්‍රපටි අනිවාර්යයෙන්ම නරඹලා ඇති. ඔයාගේ අදහස මොකක්ද? අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහ අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.